ध्वनि प्रभव ध्वनि प्रभव संगीत साधारण संगीत साधारण मेतनी
හඬ නිකුත් වෙන තරංගය තරංගයේ ශක්ති ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ තරංගයක් රැගෙන යන ශක්ති ප්‍රමාණය මත තමයි හඬේ සැර තීරණය වෙන්නේ. පුතේ අපි මෙහෙම ඇන්දොත් මේකේ හඬේ සැරට වඩා මෙහෙම ඇන්දොත් ඒකේ හඬේ සැර වැඩි කියලා ඔයාලට බැලු බැලුම හිතේ. ඔව් එහෙම තමයි වෙන්නේ. ඇයි? හඬේ සැර තීරණය වෙන්නේ පුතේ විස්තරයත් එක්ක. හරි. ලියාගන්න. තරංගයක් ගෙන යන ශක්ති ප්‍රමාණය මත රඳා පවතී. තරංගයක් ගෙන යන ශක්ති ප්‍රමාණය මත රඳා පවතී. හඬේ සැර වැඩි වෙන විට විස්තරය වැඩි. විස්තරය වැඩි. ඒතර මෙරේකට එහෙම නම් අත දිගාරලා හයියෙන් ගාවම හඬේ සැර වැඩි. තුන්වෙනි එක ධ්වනි ගුණය ප්‍රභවයෙන් නිකුත් වන තරංගයේ හැඩය මත රඳා පවතී. මෙමගින් ධ්වනි ප්‍රභව වෙන් කර හඳුනාගත හැකි. මොකද්ද ඔය කියන්නේ? දැන් මම ගිටාරයෙන් සාසරය වාදනය කරලා ඕගන් එකක් හොයාගෙන ඕගන් එකෙන් සාසරය වාදනය කරොත් ඔයාලට ගිටාරෙ කොහේද ඕගන් එක කියලා කොහේද කියලා අඳුරගන්න බැයිද? බොහොම ලේසියෙන් පුළුවන්. දෙකේම සම. දැන් දෙකම එන්නේ 256. එකම රස්තාරයක ඇන්ඩොත් එහෙම එකක් තියෙයි ඔය වගේ. අනිත් එක තියෙයි එකම සංඛ්‍යාවක් තියෙනවද ඔයකට? අනිත් එක තියෙයි ඔය වගේ. හැඩේ වෙනස්. තව මොකක් හරි ප්‍රගණනය වාදනය කරොත් ඒක හොමටියි. කියන්නේ මේකේ වෙනස් වෙන විදිහ තරංගයේ හැඩය. තරංගයේ හැඩය වෙනස් වෙනකොට තමයි අපිට අඳුරගන්න පුළුවන්. දැන් ඔයාලා මගේ කඩහන අඳුරනවා මේ වෙනකොට. නේද? මම මෙතන චුට්ටකට අයින් වෙනවා මෙන කාට හරිවිල්ල උගන්නන්න කිව්වොත් එහෙනම් මම මේ කැමරාව ඔෆ් කරගෙන ඔයාලට අත්දැක තේරුම් ගන්නවා මේ සර් නෙමෙයි මේ වෙන කෙනෙක් කියලා. ඇයි? මොකද මගේ ධ්වනි ගුණය යාගේ ධ්වනි ගුණය වෙනස්. ධ්වනි ගුණය කියන්නේ මේක තමයි. ඒ කියන්නේ අපිට ධ්වනි ප්‍රභවය වෙන් කරලා අඳුරගන්න තියෙන හැකියාව. රයිට්. ඒක තමයි ධ්වනිය ලක්ෂණ එක තුන. ඊට පස්සේ අපි තවත් ගුණාංග ටිකක් කතා කරනවා. මොකද ධ්වනිය කියන්නේ තරංග වර්ගයක් නිසා තරංග වලට පොදි ගුණාංග ධ්වනියටත් පොදු වෙනවා. ඒ පළවෙනි එක තමයි ප්‍රතිනාදය. මොකද්ද ප්‍රතිනාදය කියලා කියන්නේ? හරි. දැන් ඔබට කියනවනේ ශබ්දයක් නිකුත් කළ පසු එම ශබ්දයේ නැවත නැවත කිහිප වරක් ඇසීම. එහෙම කිව්වට මේක පැහැදිලි වෙන්නේ නැහැ නේ පුතේ. පහුගිය අවුරුදු කාලෙදී රතිඤ්ඤ වත්තු කරන්නේ නැතිනේ. ඒතකොට රතිඤ්ඤයක් වත්තු කරලා දැම්මොත් නම් ආරයි. මෙහෙන් එකක් දැම්මා. අරහෙන් තව එකක් දැම්මා දෙකයි. අරහෙන් තව එකක් දැම්මා තුනයි. ගණන් කරගත්තේ නේ. රතිඤ්ඤ වැලක් වත්තු කරලා දාලා අහනවා කීයක් වත්තු වෙනවද කියලා. ගණන් කරන්න බෑ අපිට. මොකද ඇහෙන ශබ්දය කන තුලට ඇතුල් වුණාට පස්සේ බාහිර ස්වරණ නාලේ වැළඳුණානේ. බාහිර ශ්‍රවණ නාලේ හරහා ගිහිල්ලා කොහොම නැතුල් වෙන්න ඕනේ? මෙතන ඉඳන් මෙතෙන්ට මේ ශබ්දය යන්න 0.1 ස්කාලයක් ගත වෙනවා. තත්පර දශමයක්. අපි එහෙම හිතමු. එතකොට වෙන්නේ පුතේ පළවෙනි ශබ්දය ගිහින් එයා ආපහු එන්න කලින් මෙයා ගිහිල්ලා මෙයා මේක වැදලා කම්පණය කරලා එන්න කලින් දෙවෙනි ශබ්දයක් යනවා. ඒක එන්න කලින් තුන්වෙනි එකක් යනවා. ඒක එන්න කලින් හතරවෙනි එකක් යනවා. දැන් මේක ආස්සේ ශබ්ද ගොඩයි. එකක් විය කියලා යන කලින් අනිත් එක ඇහෙනවා. අපිට වෙන් කරලා අඳුර ගන්න බැහැ. හරියට නිකන් වචන පෙළිය මේ වගේ කිව්වොත් එහෙම පුතේ රැප් එකක් වගේ. රැප් එකක් කියලා කියන්නේ එතන වචන තියනවා වෙන් කරගන්න බැරි නිසානේ. එතන වෙන්නේ මේ කාරණා. එක ශබ්දයක් විය කී යන්න පෙර අනිත් ශබ්දේ කනතුරට ඇතුල් වෙලා ඇහෙන්න සැරසෙයි. එතකොට මේකේ ශබ්දේ පැහැදිලි නෑ. වෙන් කර අඳුරගන්න බැහැ. ශබ්දයක් තියෙන බව තේරෙනවා. අපිට වෙන්නේ එකම ශබ්දේ නැවත නැවත ඇසීමක් වගේ තමයි ඇහෙන්නේ. හරි එකම ශබ්දේ නැවත නැවත ඇසීමක් වගේ ඇහෙනවා. ඊගා එක දෝංකාර දෝංකාරය කියන්නේ මොකක්ද? දෝංකාරය නම් නිකන් වෙන්නේ නැහැ බුදු. මේක වෙන්න විශේෂ අවශ්‍යතා කිහිපයක් තියෙනවා. අපි හිතමු අපි මෙතන ඉඳන් කෑ ගහනවායි කියලා. අපි මෙතෙන් ඉඳන් හොම ශබ්දයක් නිකුත් කරනවා. ඒ ශබ්දය හොම විහිදිලා යනවා. යනකොට මේ හරිය තියෙනවා බාධකයක්. ලොකු බිත්තියක් හරි මොකක් හරි තියෙනවා. දැන් මොකද වෙන්නේ මේ ශබ්දය මේක වැඩිලා ගණිය උදේ පරාවර්තනය වෙනවනේ. මේක වැඩිලා පරාවර්තනය වෙන ආපහු වෙනවා. අර තරම්ම තීව්‍රතාවයකින් නෙමෙයි හැබැයි ආපහු වෙනවා. එතකොට අපි හිතමු මේ ශබ්දය ගිහිල්ලා ආපහු එනකොට ගත වෙච්ච කාලය තත්පර දශමයකට වඩා අඩුයි නම් අපිට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට මේකට අපි කියන්නේ ප්‍රතිනාදය කියලා. හැබැයි මේ කාලය දශමයකට වඩා වැඩි වුණා අපිට මේක ඇහෙනවා වෙනවා. අපි කියලා කෑ ගහපු වචනේම අපිට ආපහු ඇහෙනවා. අපේ ශබ්දයෙන් අපිට නැවත ඇහෙනවා. කොහොමද ඇහුනේ? නිකුත් කළ ශබ්දය. ධ්වනි ප්‍රභවයකින් නිකුත් කළ ශබ්දය
ගමන් කර ඉදිරියේ ඇති බාධකයක ගැටි ආපසු හැරි නැවත පැමිණ ශ්‍රවණය වීම ඔන්නෝකට තමයි අපි කියන්නේ දෝංකාරය කියලා දෝංකාර දෙනවා හැබැයි මේක වෙන්න නම් පුතේ මෙයා ගිහින් එනකොට තප්පර 0.1ක් ගත වෙලා තියෙනවා මෙයා යන වේගය 330 ms වේගයක් කියලා තප්පරයට මීටර 330යි එහෙනම් මෙයා මේ ගිහිල්ලා එන්න ගත කරන තප්පර 0.3 කොච්චරක්ද දුර ගමන් කරනවද පුතේ මේ වගේ 0.1 ඒ කියන්නේ 33 මීටර මොකටද ගිහිල්ලා එන්නේ ගිහිල්ලා එන්න 33ක් මීටර නම් මෙතන ඉඳන් මෙතෙන්ට යන්න විතරක් තියෙනවා පුතේ 33 බෙදීම දෙකක් හේවත් 16.5 මීටර ඒ නිසා තමයි අපි කියන්නේ දෝංකාරයක් ඇති වෙන්න නම් ධ්වනි ප්‍රබවයයි බාධකයයි දෙක අතර අවම වශයෙන් මීටර 17ක දුරක් තියෙනවා මීටර 17ක දුරක් අපේ වන්ති කාමර වල නැහැනේ මේ වගේ කාමරයක නැහැ එහෙනම් දෝංකාර දෙන්නේ නැහැ හැබැයි ෆිල්ම් හෝල් එකකට වගේ ගියොත් පුතේ ඉස්කෝලේ මේන් හෝල් එකකට වගේ ගියොත් එහෙම එතකොට මීටර 17ක දුරක් තියෙනවා ෆිල්ම් හෝල් එක විශේෂයෙන් තියෙනවා මීටර 17ක දුරක් ඔයාලගේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ කණ්ඩියක් තියෙනවා නම් කියලා වරේ ග්‍රවුන්ඩ් එකේ ගිහින් හිටගත්තාම කණ්ඩිය පැත්තට හැරලා අනිවාර්යෙන් මීටර 17ක වැඩි දුරක් තියෙනවා ඒ වගේ තැන් වල එනවා දෝංකාරය ඇති වෙනවා දැන් ග්‍රවුන්ඩ් එකේ වගේ නම් ප්‍රශ්නයක් නැහැ පුතේ හැබැයි ෆිල්ම් හෝල් එක වගේ දෝංකාර දෙන්න පටන් ගත්තොත් එච්චර අවුලක් නැ ළඟපාතින්ම ඇම්බියුලන්ස් එකක් නවත්තගෙන 19.90 ෆෝන් එකේ ගහගෙන ඉන්න වෙනවා ෆිල්ම් හෝල් එකේ අයිතිකාරය නැත්තම් ඒ වෙලාවේ වැඩ කරන සේවකින්ට මොකද ෆිල්ම් එක බලන්න ආපු උන් ගහනවා නේද අයියෝ ෆිල්ම් එකේ අරු එකපාරක් වෙඩි තිබ්බා මෙන්න හතර පැත්තෙම වෙඩි තියනවා එහෙනම් ඩෝන් 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 ගාලා ඒ කියන්නේ මේක දෝංකාර දෙනවනේ එහෙම වුණා ෆිල්ම් එක බලන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා දෝංකාරයේ කරදරයක් නම් අපි ඒක නවත්ත ගන්න ක්‍රියාමාර්ග ගන්නවා හරි බලන්න එහෙනම් මේ කාර්යය මොනවද කියලා බලන්න ධ්වනිය පරාවර්තනය වීමෙන් නැති වේ දෝංකාරයේනේ මේ සඳහා බාධකයක් තිබිය යුතු අතර බාධකයක් තිබිය යුතු අතර බාධකයක් ප්‍රභවයක් අතර අවම දුර මීටර 17ක් විය යුතුයි බාධකයේ ප්‍රභවය අතර අවම දුර මීටර 17ක් වෙනවා ඊට පස්සේ අපි කියනවා දෝංකාරයේ වැලක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග. හරි. මොනවද කරන්න පුළුවන්? පුතේ මේ එන ධ්වනි තරංගය වැඩිලා පරාවර්තන වෙන දෝංකාර වෙන්නේ. පරාවර්තන වෙන්නේ නැතුව අවශෝෂණය කරගත්තොත්, ඇබ්සෝබ් කරගත්තොත් දෝංකාර දෙන්නේ නැහැ. එහෙනම් මේක ඇබ්සෝබ් කරගන්න මොනවද කරන්න පුළුවන්? හරි. ඒක තමයි මේ කියන්නේ. පළවෙනි එක තමයි තිර රෙදි දැමීම. කර්ටන්ස් ගන්න පුළුවන්. කර්ටන්ස් දැම්මම පුතේ රෙදි වලට මේක උරා ගන්නවා ශබ්ද. ශබ්ද තරංග. එතකොට ඒක පරාවර්තන වෙන එක නවත්තලා දෙන්න. තිර රෙදි දැමීම. දෙවෙනි එක බිම කාපට් කරන්න පුළුවන්. හරි බිම කාපට් කරාම ඒකට උරා ගන්නවා. දැන් කාපට් කියන එකට සිංහල වචනේ බුමුතුරු. හරි බුමුතුරු ඇතිවීම. ඉතින් ඒක ලියන්න බැරි හින්දා බිම කාපට් කිරීම කියන්නේ ගැටලුවක් නෑ. බිත්ති රළු කිරීම. කියන්නේ බිත්තිය හොඳට මැදලා නෙමෙයි තියෙන්නේ බිත්තිය රෆ් එකට තියෙනවා. ඒක රෆ් එකට තියෙනකොට පුතේ වෙන්නේ මේක හරියට පරාවර්තනය වෙන්නේ නැතුව විධිමත් නැතුව අවිධිමත් ක්‍රමයට එහෙට මෙහෙට පරාවර්තනය වෙනවා එතකොට ඒකෙන් හරි විදිහට දෝංකාර දෙන්න බැරි වෙලා ශක්ති හානියක් වෙන නිසා හතරවෙනි එක සිවිලිම සිදුරු සහිතව සෑදීම නැත්නම් සවිවරව සෑදීම සිවිලිම සවිවරව සෑදීම සිවිලිමේ සිදුරු තිබ්බහම පුතේ සිවිලිමේ තියෙන සිදුරු හරහා මේක එළියට යනවා එතකොට දෝංකාර දෙන්න එක නවතිනවා පස්වෙනි එක බිත්ති වලට ලෑලි යල්ලි බිත්ති වලට ලෑලි යල්ලන එතකොටත් මේක තත් වෙන අපට ගන්න. හයවෙනි එක බිත්ති ද්වි ස්තර කිරීම. බිත්ති ද්වි ස්තර කිරීම. ඒ කියන්නේ පුතේ බිත්ති බඳිනකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ගඩොල් හරි බ්ලොක් ගන්න හරි යොදාගෙන බිත්තිය බඳිනකොට අපි කරන්නේ පේලිය බැඳගෙන යන එකනේ. එහෙම පේලිය බැඳගෙන ගියා කියලා ශබ්දය නවත්ත ගන්න බෑ. එහෙනම් ද්විස්තර කරනවායි කියලා කියන්නේ බිත්තිය ඔහම ගඩොල් හරි බ්ලොක් ගලන එකම පේලියක් ඔහම බිත්තියක් බැඳලා එතනින් මෙහා අඟල් දෙකක විතර හිස් ඉඩක් තියෙන තව බිත්තියක් බැඳලා මේක දෙකම එකට අල්ලලා කපරම් කරනවා. එතකොට මේක මැද තියෙනවා අඟල් දෙකක විතර හිස් අවකාශයක්. හරි බිත්තිය මැද හිස් අවකාශයක් තියෙනවා. එතකොට මෙහෙන් එන ශබ්දය මේක ඇතුළට උරා ගන්නවා මිස ආපහු හරවලා නෙවෙයි. right. ඒක තමයි වෙන්නේ. ඉතින් මේක හැම වෙලේම කරදරයක් වුණා කරදරයක්වත් නෙමෙයි පුතේ මේකේ ප්‍රයෝජනක් තියෙනවා දෝංකාරයේ ප්‍රයෝජන තියෙනවා හරි එකක් තමයි සොනා උපකරණය සොනා උපකරණයක් වගේ එකක් කියලා කියන්නේ දැන් අපි දත්තොත් එහෙම නැවක එහෙම
පතුලේ තියෙනවා අතිධ්වනි තරංගයන් නිකුත් කරන්න පුළුවන් උපකරණ. ඒතර මෙයා යවන අතිධ්වනි තරංග. එයා ගිහිල්ලා මුහුදු පතුලේ වැදිලා පරාවර්තන වෙලා එනවා. මතක තියාගන්න මේ පරාවර්තන කරන්න අව ඉස්සරහට ගිහිල්ලානේ තියෙන්නේ. ඒතර යම් ප්‍රමාණයක් ඉස්සරහට ගිහිල්ලා එනකොට ඒක ග්‍රහණය කරගන්න පුළුවන් විදිහ උපකරණයක් ආයේ තියෙනවා. ඒතර මෙයා ගණනය කරගන්නවා පරිගණක තාක්ෂණය භාවිත කරලා මේ තරංගයේ ගිහිල්ලා එන්න ගත වෙච්ච කාලය. ඒ කාලය යනුව කාලය වේගය දෙක අතර ගා ගන්නවා මෙතන ඉඳන් මෙතන තියෙන ගැඹුර කොච්චරයි කියලා. ඒතර මුහුදු පතුලේ ගැඹුර හොයන්න පුළුවන්. ඒක හොයලා අර මාර්ග සිතියම් වගේ Google Map එක වගේ මුදින් මුහුදු පතුලේ සිතියම් ගත කරලා තියෙනවා. දැන් හැම තැනකම ගැඹුර දන්නවා. ඉතින් අපි හිතමුකෝ දැන් මේ එකතරම් ගැඹුර තියෙන්න ඕනේ කියලා මීටර 550 මීටර 550 ගැඹුර තියෙන්න ඕනේ තැනක මේගොල්ලෝ සොනායක පාවිච්චි කරලා යවනවා තරංගය. ගිහිල්ලා මේක වැදිලා ආපහු එනවා. වැදිලා ආපහු එලා ගණනය කරලා බලනකොට එතන තියෙන මීටර 300ක්. දැන් මල කෙලියක් වෙලා තියෙන එක මුහුදු පතුලේ උඩට ඉස්සලා නැත්තම් මුහුද හිඳිලා එහෙම නැත්තම් පුතේ මෙතන මොකක් හරි බාධකයක් අලුත් එකක් තියෙනවා. හරි වෙන්න පුළුවන් මොන තුන්වෙනි කාරණේ අලුත් බාධකයක් තියෙන එක. එතකොට මුහුදේ තියෙන්න පුළුවන් අලුත් බාධකය තමයි එක්ක ගිරුණු රැවක කොටසක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මත්ස්‍ය රැයක් වෙන්න. එතකොට මීටර 300යි කියලා කියන්නේ මේ දෙක අතර පරතරයේ මීටර 250යි. මීටර 250ක් උසට නැවක සුන්බුන් තියෙන්න බෑ. එහෙනම් මේක මත්ස්‍ය රැයක් වෙන්න ඕනේ. දැලා දාලා අල්ලගන්න තියෙනවා. ඔය විදිහට තමයි ඒගොල්ලෝ අනාවරණය කරගන්නේ. right ඒ එක බාලිය ඊට පස්සේ පොඩි කාලේ ඔයාලා මව් කුස තුල ඉන්නකොට ඔයාලගේ ෆොටෝස් අරන් එන්නේ මව් කුස තුල ඉන්නකොට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කියලා එකක් කරනවා ඒ කියන්නේ අතිධ්වනි තරංග යොදාගෙන කරන අතිධ්වනි පරිලෝකන යන්ත්‍රය භාවිත කරලා කරන ස්කෑන් පරීක්ෂණයක් කරනවා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ඒකෙන් මව් කුස තුල ඉන්න කල්ලේ ස්වරූපය වර්ධනය බර එයාගේ ජීවි බව එයාගේ ස්ත්‍රී පුරුෂ භාවය වගේ කාරණා ගොඩක් එලි කර ගන්න පුළුවන්. ඒකෙදි කරන්නේ මවගේ කුස තුලට අතිධ්වනි තරංගයක් යවනවා. යවුවහම මේක මේ අභ්‍යන්තරයේ තියෙන වේ ගැටිලා ආපහු එනවා. ඒ එනකොට ඒ ගතවන කාලය මත ඒක ගැඹුරු තීරණය කරලා කළු සුදු ඡායාරූපයක් විදිහට අපිට හම්බ වෙනවා. හරි. ෂැඩෝ එකක් හම්බ වෙන්නේ. ඒකලේ ෂැඩෝ එක අනුව තමයි වෛද්‍යවරයා තීරණය කරන්නේ මේ කලලේ මොන වගේද කියලා. හරි. දෝකාරයේ ප්‍රයෝජන එකක් තමයි මුහුදේ ගැඹුරු මැනීමට. ඉන්ධන නිදි සෙවීමට ඉන්ධන නිදි සෙවීමට ඒ කියන්නේ අර විදියට ඉන්ධන නිදි තියෙන තත්ත්වය ගන්න පුළුවන් මත්සරයන් අනාවරණයට නැව්වල සුන්ගුන් සෙවීමට නැව්වල සුන්ගුන් සෙවීමට ඊපස් අපි අන්තිම එකට යනවා අනුනාදේ අනුනාදේ මොකක්ද මේ අනුනාදේ කියලා කියන්නේ මෙහෙම කියනවා පුතේ ඔයාලා අහලා සමහර වෙලාවට දැන් ඔය දුම්රිය මාර්ගවල එහෙම ගමන් කරන නැත්නම් දුම්රියවල දුම්රිය මාර්ගයක් ගත්තොත් දුම්රිය මාර්ගයක යම් දුම්රිය ගමන් කරනකොට අනිවාර්යෙන් එකට බිලි වෙච්ච ජීවිත ගොඩක් තියෙනවා සමාරුවකට පනිනව සමාරුව හම්බෙන් ගැටිලා මේ යනවනේ සාමාන්‍යයෙන් දුම්රියකට ගැටිලා දුම්රියකට පනලා මැරෙනවා කියන පුතේ ඒක බොහොම ඛේදණීයයි හේතුව ඇඟ ශරීරයේ කැලි කැලි වලට කැඩෙනවා හිස මැදිරි අසරි හිර වෙලා කිලෝමීටර් ගණන් යනවා පස්සේ වෙන තැන් වල දිගට හම්බෙන එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා එතකොට මේ හින්දා මේ දුම්රියවල හොල්මන් දුම්රිය මැදිරිවල දුම්රියවල හොල්මන් තියෙනවා ඒ හොල්මන් දුම්රියන විතරක් නෙමෙයි පුතේ දුම්රිය මාර්ගයේ ආසන්නයේ තියෙන ගෙවල් වලටත් බලපාන දැන් ඔයාලා පිළිගන්නේ නැති. හැබැයි කවුරු හරි ඉන්න මනම් ඥාතියෙක් හරි හිතවතෙක් හරි යාළුවෙක් හරි රේල් පාරක් අයිනේ ගියක් තියෙන. අහලා බලන්න මේ කාරණේ බොරුද කියලා. ඇයි බලපෑම් කරනවා කියන්නේ? දුම්රිය යනකොට සමහර වෙලාවට සමහර දුම්රිය යනකොට විතර ගෙදර තියෙන සමහර දොර ජනෙල් වල වීදුරු විතර දෙදරන්න පටන් ගන්නවා හෙල්ලෙන්න පටන් ගන්නවා.
विशेष ගමන් ආරම්භ කරන්න පණ ගන්නවනේ අලුත් ඒවා ඇත්තේ ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් අඩුයිනේ පරණ බස් වලනේ ඇක්සිඩන්ට් වෙන්නේ ගමන් ආරම්භ කරන්න පටන් ගන්නකොට පරණ බස් එක නැගලා ඉන්නකො ස්ට්‍රාට් කරලා යන්න හදනකොටම යන්න දෙන්නේ නැහැ අර හොල්මන් ඇයි මොකද කරන්නේ එයාලා බස් එක හොල්ලන්න පටන් ගන්න බස් එකේ ජනල් එහෙම ගඩ ගඩ ගාලා ගහන්න පටන් ගන්න යනකොට දැන් ඉතින් යන්න පටන් ගන්නකොට විතරයි හැබැයි ඈ ඒතර කවුද මේ හොල්මන් කරන්නේ මේ හොල්මන් තමයි පුතේ තමයි හැමතැනම ඉන්නේ ඇක්සිඩන්ට් වෙච්ච හැමෝගෙම නම් මතක තියාගන්න බැහැ නේ ඔය හොල්මන්ට අපි කියනවා අනුනාදී ඇයි එහෙම කිව්වේ ඔය හැමතැනකම කොහෙවත් තැනක හොල්මන් නැහැ මොකක්ද එහෙනම් වෙලා තියෙන්නේ දුම්රියක් කියලා කියන්නේ දුම්රියක් ගමන් කරනකොට රේල් පාරේ රේල් පීරි ඒ වගේම පොළව ඒ වගේම අවට තියෙන වාතය මේ හැම එකක්ම කම්පණය වෙනවා ඒ කම්පණය වෙන්නේ යකිස් සංඛ්‍යාවෙන් එතකොට අපි ගත්තොත් එහෙම මේ උඩ රට මැනි කියනකොට වෙන කම්පණයයි රුහුණු කුමාරිය යනකොට වෙන කම්පණයයි සමාන නැහැ. ඔය දෙක වෙනස්. හරි. ඒතකොට මේ කම්පණය වෙනස්. වෙනස් සංඛ්‍යාත වලින් තමයි කම්පණය වෙන්නේ. ඉතින් ළඟපාස තියෙන ගෙවල් වල තියෙන දොර ජනල් වල වීදුරු වලටත් උදේ තියෙනවා කම්පන සංඛ්‍යාතය කියලා එකක්. ඒවට විතරක් නෙමෙයි ඕනෑම වස්තුවකට තියෙනවා ස්වභාවික කම්පන සංඛ්‍යාතය කියලා අගය. අපිට උනක් තියෙනවා. වැඩේ වෙන්නේ මෙන්න මේ දුම්රිය යනකොට මේ කොහේ හරි වෙන කම්පණයකුයි මේක තියෙන වීදුරුවක කම්පන සංඛ්‍යාවටය සමාන වුණාම මේක කම්පණය වෙනකොට මේකත් ඔටෝමැටිකලි කම්පණය වෙන්න පටන් ගන්නවා. බස් එකෙත් එහෙමයි. බස් එකේ එන්ජින් එකේ කම්පන සංඛ්‍යාවටය සමාන වුණොත් එහෙම අර දොරවල් ජනෙල් වල තියෙන වීදුරුවක කම්පන සංඛ්‍යාවටය එන්ජින් එක කම්පණය වෙනකොට ඒකත් කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒතකොට ඇයි එහෙනම් අලුත් බස් වල වෙන්නේ නැත්තේ? පුතේ අලුත් බස් එකක එන්ජින් එක කම්පණය වෙන්නේ නැහැ. එන්ජින් එක ඇතුලේ වැඩ කරාට එන්ජින් එක පිටින් හෙල්ලෙන්නේ නැහැ. මොකද ඒක හේතුව අර වටේ හොඳ බුෂ් ටිකක් එහෙම දිනවා ඔතන සයිල් කරලා තියෙනවා වාහනේ පරණ වෙද්දී ඔය මලකඩ කැඩිලා අර එමෙ හැවලා අර බුෂ් බහැලා ඕක දෙදරන්න පටන් ගන්නවා වීදුරුත් එහෙම එතකොට තමයි මේ කම්පණය වෙන්න පුළුවන් එතකොට කම්පන සංඛ්‍යාව සමාන වුණාම අර විදිය දෙදරීමක් වෙනවා සමානවට අහස දොරවනකොට ගෙදර තියෙන දොර ජනල් වීදුරු කම්පණය වෙනවා ඒත් අර වැඩේ මොකද්ද වෙලා තියෙන්නේ අරයට අනුව මෙයා කම්පණය වෙනවා ඒකනේ අපි ඔකට කියන අනුනාදී කියලා එක්කෙනෙක්ගේ කම්පණය වෙනවා තව කෙනෙක් කම්පණය වෙනවා හරි අනුනාදය කියන්නේ ඒක. එතකොට එහෙම වෙන්නේ හැම එකම නෙමෙයි ස්වභාවික කම්පන සංඛ්‍යාවට සමාන වුණොත් විතරයි. ඒ නිසා තමයි අර ඔපෙරා ගායනයකදී ඔපෙරා ගායිකාවට පුළුවන් කියනවනේ වයින් වීදුරුවක් කුපුරවන්න. හේතුව මොකද්ද පුතේ? එයාගේ කටහඬේ කම්පන සංඛ්‍යාවය වයින් වීදුරුවේ තියෙන වීදුරු වල ස්වභාවික කම්පන සංඛ්‍යාවට සමාන වෙච්ච ගම මේක කම්පනය වෙලා කුපුරලා යනවා. ඇත්ත වෙන්න පුළුවන් දෙයක්. හරි. ඒ නිසා මේක අනුනාදය කියන එක අපිට ඉගෙනගෙන තියෙන එක වටිනවා. නැත්නම් ඉතින් අර වගේ අවස්ථාවදී හොල්මන් කියලා බය හිතෙන්න පුළුවන්. ඒ නිසා right. ලියන්න. කියනවා යම් දෙන උත්පාදකකකින් ශබ්ද තරංග නිකුත් වන විට ඊට අනුරූපව තවත් කිසියම් වස්තුවක් කම්පණය වීම අනුනාදයයි. උදාහරණ දෙනවා. ලියගමු. අහස දොරවන විට නිවෙස්වල ඇතම් ජනෙල් වීදුරු කම්පණය වීම. අහස ගොරවන විට නිවෙස්වල ඇතම් ජනෙල් වීදුරු කම්පණය වීම. හරි මතක ඇතුවේ ඇතම් කියන එක දාන්න. මොකද හැම එකම කම්පණය වෙන්නේ. ඊගාවෙක දුම්රියක් ගමන් කරන විට ආසන්න නිවෙස්වල ඇතම් ජනෙල් වීදුරු කම්පණය වීම ඊග උදාහරණ තමයි ඔපෙරා ගායනයකදී වීදුරු බඳුන් බිඳී යාම
පස්සේ අන්තිමට ඔයාලට දෙනවා පුතේ ස්වර හතර සඳහා වෙන කම්පන සංඛ්‍යා ත්‍රික. ස සඳහා 256, රි සඳහා 288යි, ග සඳහා 320යි, ම සඳහා 341යි, ප සඳහා 388යි, ද සඳහා 427යි, නි සඳහා 480යි, ආයසරයක් තියෙනවා ස සඳහා 512. ඒ අන්තිම සහායක 512 කියලා තියෙන එකේ උඩින් තිත තියලා තියාගන්න පුතේ ඒක වෙන් කරලා නැහැ. මොකද ඒක උච්චස. හරි. ඔය විභාග දිහන්නේ දැනගන්න දුන්නේ. ඊට උඩින් වාක්‍යයක් තියෙනවා. සංගීත භාණ්ඩයක් අදාළ ස්වරයට ගෙනෙන්න. දැන් මම කියවනේ මේකේ හරියට ස්වරේ වාදනය වෙන්නේ නැහැ. මොකද ඒක හරියට ටියුන් කරලා නැහැ. නේද? සංගීත භාණ්ඩයක් අදාළ ස්වරයට ගෙනෙන්න. ඉතින් ටියුන් කිරීම කියන්නේ බෑනේ. ටියුන් කියන්නේ සිංහල නෙමෙයි. එහෙනම් අපි සිංහලෙන් කියනවා සුසර කිරීමයි. හරි. සංගීත භාණ්ඩයක් අදාළ ස්වරයට ගෙනෙන්න සුසර කිරීමයි. මේ සඳහා මොකද්ද භාවිත කරන්නේ? සංගීත කරනවා නම් ෆෝක් එක කියලා කියන්නේ. හැබැයි අපිට දැන් අපි කියන්න ඕනේ සිංහල වචන. නේද? හරි මොකද්ද අපි පාවිච්චි කරන්නේ? මේ සඳහා සරසුල භාවිත කරා. සරසුල කියන්නේ විද්‍යාගාර තියෙනවා. උන් ඔය වගේ උපකරණ කට්ටලයක්. හරි. මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. මේවා දිග වෙනස් එකකට මේව සෙට් එකක් තියෙනවා. ඔන්න තමයි සරසුල කියලා කියන්නේ. රයිට්. ඒතර ඔය ටික තමයි අපිට මේ පාඩම ඇතුළේ කතා කරන් තියෙන සිද්ධාන්ත ටික කියෙන්නේ සිද්ධාන්ත වලින් පස්සේ අපිට ප්‍රායෝගික කාරණා ටිකක් තියෙනවා ප්‍රැක්ටිකල් ටිකක් අපි ඒක ඔයාලට මම දෙනවා ඉගිරියේදී ප්‍රැක්ටිකල් බුක් එක ප්‍රැක්ටිකල් බුක් එකත් එක්ක අපි ඒ ටික සහ ප්‍රැක්ටිකල් අස්සේ වෙන ප්‍රශ්න ටික කතා කරනවා ඒතකොට ඒ විදිහට ඒ පාඩම ඉවර වෙනවා දැන් පුතේ අපි පටන් ගන්න තියෙන්නේ අත්‍තරම ගත්තොත් දෙවෙනි වාරයට අදාළ පාඩම් ඉතින් අපි ලොකු නිවාඩුවක් ගත්ත නිසා තමයි අපිට මේ වගේ කාලයක් ගත වුනේ හැබැයි කිසි ගැටලුවක් නැහැ අගෝස්තු වෙනකොට අපි සම්පූර්ණ සිලබස් එකම අපි ඉවර කරනවා දෙවෙනි වාරයට අදාළ පාඩම් පටන් ගන්නවා ඊට අවසන්දී මානව දේහ ක්‍රියාවලිය පාඩම් නේද එතකොට දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න මොකද්ද ඔව් මේ පාඩම් වල අපි අසරම වේ බලන්න ඕනේ හැබැයි ඒක නෙමෙයි මම කියන්නේ දැන් ඔයාලට පුළුවන් විභාගෙට තියෙන මාස ගන්න බලලා තමන්ගේ හොඳම හිතවතුන්ට යාළුවන්ට පොඩි උදව්වක් වශයෙන් එයාලට කරන උදව්වක් වශයෙන් කියන්න විභාගෙට ඒ නෙමෙයි ඒ තස් වලින් රිසල්ට් ඕනනම් අපේ හරිම විද්‍යා පන්තියත් එක්ක ජොයින් වෙන්න කියලා ඔයාලටත් පුතේ අනිවාර්යෙන් අපි පේපර් ක්ලාස් එකට ඔයාලා ජොයින් වෙන්න ඕනේ පේපර් ක්ලාස් එකත් ඔයාලට මේත් එක්කම යනවා අපි ආයතනයෙන් 10 වසරේ පළවෙනි පාඩමේ ඉඳන් මුළු 10 වසරේ සිලබස් එකම රිවයිස් කරගන්නවා ඊට පස්සේ විභාගෙ දෙන්න පුළුවන් සියලුම ප්‍රශ්න ටික කතා කරනවා මොන විදිය ප්‍රශ්න දෙන්න පුළුවන් සියල්ල සාකච්ඡා කරලා විභාගෙ ඒ නෙමෙයි ලකුණු 85 වැඩිපුර ගත්ත ඒ ප්ලස් එකක් ආරම්භ කරගෙන අපි අපේ ගමන යනවා. හරි. එහෙමනම් අපි ගාව පාඩම් කොටසත් එක්ක ආයතනයක් නෙමෙයිමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහලා WhatsApp group එකට දාන්න. අපි ඒක සාකච්ඡා කරලා ඉස්සරහට. හරි. එහෙනම් හැමදාම සුබ රාත්‍රියක් දෙවන්සක්. ආයෙත්